आईबोवन एसआईटी सरसविय मानव संपत् संवर्धन डिप्लोमा पाठमालावट ओलह मोम साधरेन पिलिगन्नवा अद मे मासे अटवेनिदा अद पवत्तुमे नियमित पाठमे पीडीएफ एक दनटमत ओलह ग्रुप वलट लबिला तियेनवा एक डाउनलोड करगन्न डाउनलोड करगेन रेडी वेला ऐति कियला मम विश्वास करनवा ए वगेम रेकॉर्डिंग बलन लमाय हेमदाम रेकॉर्डिंग बलन्न हितागेन इन्नत तिपा අන්තිවරට අනිවාර්යෙන් සහභාගී වෙන්න විශේෂ හේතු මත පමණක් රෙකෝඩින් බලන්න. ඒ වගේම රෙකෝඩින් බලන ළමයි ඊළඟ ක්ලාස් එකට කලින් නෝට්ස් කම්ප්ලීට් කරගෙන රෙකෝඩින් කම්ප්ලීට් කරගෙන ජොයින් වෙන්න. හරිද? හරි. ඒ වගේම දැන් අද පාඩමත් රංගස ඇවිල්ලා ඉන්නේ රංගස පටන් ගන්න. රංගස අයිබෝන් ඔබතුමාට උපහොදින් ඉන්නවද? රංගස विश्वास मेनेजमेंट क्लास दिखाकरीडियो बलला प्रधान कार्य मानव संपत् कलमना करनीय संपत् कलमना करनीय संपत् कलमना करनव संपत् कलमना कर व्यापारे इन मानव संपद इन सेवक फलदायन कार्यक्षम यागे सेव्य का लिये कार्यक्षम सफलदाय उपयोजने मानव संपत् कलमना करनी इंग्लिश टर्म गिना बिजनेस वर्ल्ड बिजनेस वर्ल्ड सिंहलिंग अभी इंग्लिश मूवी किसी हानिया सिंहलिंग इंग्लिश टर्मिनोलॉजी अपडेट करपदेती व्यापार अनेक संपद विशेष लक्षण कथाकर मनोदी लक्षण के मानव संपत्ति लक्षण विशेष संपत्ति फलम सजीवी जीवन संपत्न संपत्त मतला प्रतिचार प्रतिचार व्यापार मुदल मुदल प्रतिचार मुदल प्रतिचार अभी बिल्डिंग बिल्डिंग प्रतिचार गुड मॉर्निंग बिल्डिंग अंकमा नहीं है भाई मानव संपत्ति गुडक विशेष आयतने
මොකද මේ මානව සම්පත ඒක සක්‍රීය ඒ වගේම ක්‍රියා හිතලා මතලා ප්‍රතිලා ප්‍රතිචාර දක්වන්න පුළුවන් සම්පත් විශේෂයක් වෙන හින්දා ඒ වගේම මේ මානව සම්පතේ තියෙනවා නම් අපිට තවත් වැදගත් ලක්ෂණ ඒ තමයි මේ මානව සම්පතේ ඵලදායීත්වය අපිට පුළුවන් පුහුණු කිරීමක් තුලින් වැඩි දියුණු කරගන්න ඔයාලා දැකලා දැන් ඔයාලා හිතන්න ආයතනයකට අලුතින් යන සේවකයෙක් මේ අලුතින් යන සේවකයා අපි කියමු ඔයා අලුතින් යන සේවකයා කියලා ඔයා ආයතනයට යන පළවෙනි දවසේ ඔයා ආයතනයේ කටයුතු කර කිසිම දෙයක් දන්නේ නැහැ හැබැයි කාලයක් යනකොට අපි කියමු මාසයක් යනකොට ඔයාට මේ ඔයාගේ ඩිවිෂන් එකේ මොකද්ද මේ වෙන්නේ කියලා යන අවබෝධයක් ලැබෙනවා ඔයාට අනික් අය වගේම ඒ අය තරම්ම විතර කාර්යක්ෂමතාවයකින් विशिष्ट लक्षण मानव संपत्ट मोटिवेट करीमनावादीनो उद्योगी मत अयाला ඒ වගේම මෙයාලට තීරණ ගන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ කාලය ගත වීමත් එක්ක අධ්‍යක්ෂින් පුහුණුව වගේ නගේ වැඩි කර ගන්න පුළුවන්කම තියෙනවා මේ ලක්ෂණ 8ක් තියෙනවා මේ ලක්ෂණ 8 ඔයා කියවලා අවබෝධයක් තියාගන්න හරි එතකොට බලමු මේ මානව සම්පතේ අරමුණු පරමාර්ථ මොනවද වෙන්නේ කියලා එතකොට මේ මානව සම්පතේ ප්‍රධානම අරමුණ තමයි අපි මේ මානව සම්පත අපි කියන ව්‍යාපාරයේ තියෙන වැදගත්ම සම්පත කියලා. ඉතින් මේ මානව සම්පත ඵලදායීව සහ කාර්යක්ෂමව යොදාගෙන අපේ නිෂ්පාදනය උපරිම කරගන්නේ නිෂ්පාදනය උපරිම කරගෙන ලාභදායීත්වය උපරිම කරගන්නේ එක තමයි මානව සම්පත ඇසිරවීම තුලින් ආයතනයක් බලාපොරොත්තු වෙන දේ. එතකොට මෙතෙන්දී අපි තීරණය කරන්න ඕනේ අපි මාන ආයතනයේ මානව සම්පත කළමනාකාරය විදියට මොකක්hari කාර්යයකට අපි කියමු අපි ඒ ආයතනය ඇවිල්ලා MS එක. MS එක කියන්නේ මොන වගේ ආයතනයක්ද නම? මාස් හොල්ඩින්ග්ස්. يعني ඇඟලුම් නිෂ්පාදන ආයතනයක්. ඒතර මේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයේ ඉන්න සේවකයෝ ටික තමයි ඇත්තටම මේ ආයතනයේ සම්පත වෙන්නේ. මොකද මේ ආයතනයට කරන නිෂ්පාදන වලින් 90% විතර කරන්නේ මේ ආයතනයේ ඉන්න සේවකයෝ. ඉතින් මේ සේවකයන්ව වඩා කාර්යක්ෂම විදියට කොහොමද යාලව අපේ නිෂ්පාදනය වැඩි කරගන්නේ යදවන්න කියලා තීරණය කරන එක තමයි මේ මානව සම්පත් කළමනාකරුවාගේ කාර්යභාරය වෙන්නේ. හරි මෙතෙන්ට එනකම් පැහැදිලිද ඔයගලන්ට ආසයිද HR එක වලට? පියමු මානව සම්පත් කළමනාකරණයේ අරමුණු මොනවද කියලා කතා කරන්න. පළවෙනි මේක දැන් අපි කතා කරා සේවක ඵලදායීත්වය හරි එහෙම නැත්නම් ශ්‍රම ඵලදායීත්වය කියන එක උපරිම කරන එක කියලා. එතෙන්දී මේ සේවක දැන් ළමයි ඵලදායීත්වය කියන සංකල්පය ගත්තහම මේ ඵලදායීත්වය කියන එක අපි අදහස් කරන්නේ යෙදවුම් ප්‍රමාණයකට ලැබෙන නිමෙවුම් ප්‍රමාණය අගය කියලා. එතකොට ඔයාලගේ ඵලදායීත්වය අපි කියමු වාගේ පාඩම් කිරීමේ ඵලදායීත්වය කොහොමද හොයන්නේ අපිට පුළුවන් පාඩම් කරන පැය ගාන බැලුවොත් ඒ පැය ගානත් ආවරණය කරගත විෂයන් ගන්න අපිට පුළුවන් ඵලදායීත්වය ගැන අදහසක් ගන්න මේ වගේම අපිට කළමනාකරණයේදී මානව සම්පත් කළමනාකරණයේ සේවක ඵලදායීත්වය අපිට ගන්න පුළුවන් යොදවන සේවක සංඛ්‍යාව සහ ඒ නිෂ්පාදන සේවක සංඛ්‍යාව ගැන ट्यूटिंग
ලියා ගන්න මේ අපි කෝස් එක ඇතුලේ ඔයාට ලියන්න දෙන්න බලාපොරොත්තු වෙන්නේ හරි නේද එතකොට අපි කතා කර කර හිටිය මේ පළදායිත්ව ගැන එතකොට සේවකය යොදවන ප්‍රමාණය මත අපේ සේවක නියමම තීරණය කරනවා එතකොට මේ පළදායිත්වය වැඩි කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපි අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ අවම මිනිස් ප්‍රය ප්‍රමාණයක් යොදාගෙන අපේ ආයතනයේ තියෙන නිෂ්පාදන පළදායිත්වය ඒකත් එක්ක වැඩි කරගන්න එතකොට අපි කියමු අපි යොදවනවා කියලා සේවකයෝ 3 දෙනෙක් මේ සේවකයෝ 3 දෙනා එක්කෙනෙක් අපි කියමු ඉස්සෙල්ලා සේවකයෝ එක්කෙනෙක් යොදවනවා සේවකයෝ එක්කෙනෙක් යොදාගෙන අපේ නිෂ්පාදනය අපි වැඩි කරනවා අපි යා සේවකයා පැයකට ඒකක 10ක් හදනවා දැන් අපි දෙන්නෙක් යොදවනවා දෙන්නෙක් යොදවුවාම නිෂ්පාදන ඒකක ගන්න පැයකට 20ක් වෙනවා හරි අපි කියමු 3 දෙනෙක් යොදවනවා 3 දෙනෙක් යොදවුවාම නිෂ්පාදන ඒකක ගන්න පැයකට අපි කියමු 32ක් වෙනවා හරියටම තුන්වෙනි එක්කෙනාගෙන් වැඩිපුර නිෂ්පාදනය කෙරෙනවා. හතරවෙනි එක්කෙනෙකුත් යොදවනවා. මේ විදිහට මිනිස් ප්‍රය ගන්න වැඩි වෙනවානේ දැන්. මිනිස්සු ගන්න වැඩි වෙනවා. මිනිස්සු ගන්න වැඩි වෙද්දී යාගේ අපි යොදවන මිනිස් ප්‍රය ගන්නත් වැඩි වෙනවා. ඉතින් මෙහෙම අපිට පුළුවන් අපි පළදායිත්වය වැඩි කරගන්න. එතකොට ශ්‍රම පළදායිත්වය වැඩි කිරීම කියන එක මම හිතනවා ඔයාට දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාට ෂෝට් නෝට් විදියට ළම හදා ගන්න පුළුවන් කොහොමත් අපි හැම දවසකම ටියුට් එකක් දෙනවා දැන් අද අර එදා කතා කර පළමනාකරණේ ඔයාලට තව එක ටියුට් එකක් දෙන්න තියෙනවා ඒක මේ සතිය වගේ වෙන ඉවර වෙනකොට දෙවි දෙන්න පුළුවන් වීවි ඒ ඇරෙන්න ඔයාට කැමති නම් පුළුවන් ඔයා මේ ඉදිනදා යන පාඩමේ ටියුට් එකෙන් ෂෝට් නෝට් එකක් හදා ගන්නත් පුළුවන් ඒ වගේම ඔන්න පොඩි නෝට්බුක් එකක් ළඟ තියාගෙන මම කියන කරුණවල ඔයාලට වැදගත් කියලා හිතෙන ඒවා ඔයාගේ නෝට්බුක් එකවල ලියා ගන්න පුළුවන් නැත්තම් මේකේ print out එකක් අරගෙන print out එකේම සයිඩ් එකක් ලියා ගන්න පුළුවන් ඒක කොහොමඩවත් ගැටලුවක් නැහැ ඔයාගේ assignment එක තමයි අපි අන්තිමට ඔයාලට දෙන්නේ ඔයාලට exam එකක් දෙන්නේ හැබැයි රහමත්ස ඉස්සරහට පැහැදිලි කරලා දේවි ඕගලන්ට ඕගලන්ගේ knowledge එක check කරගන්න අපි පොඩි වැඩක් කරනවා එතකොට මේ ඒකෙදි ඔයාලට පුළුවන් ඔයාලගේ උත්තර අපිට දෙන්න. හරි. රහමත්ස ඒක අපි අන්තිමට කරමු නේද අද? රහමත්ස ඉන්නවද? ඉන්නවා. මේ ඔව් සර්. ඩිජිටල් එන්වයරන්මන්ට් එක ගැන නේද සර්? ඔව් ඩිජිටල් එන්වයරන්මන්ට් එක. ඔකේ සර් මට තප්පරයක් දුන්නා නම් මම දැන්ම පැහැදිලි කරනවා ඒක. හරි කමන්න ඉදිරිය ගත්තත් කමන්න නේද සර්. හරි සර් මට පොඩ්ඩක් කරන්ට් එකෙන් ටයිප් එක දෙන්න මොකද මට කරන්ට් එක ගියොත් එහෙම ආ හරි හරි ඒ වැඩේ කරගන්න බැරි වෙනවා සර් පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා එක ඔෆ් කරමු මම ඔන් කරන්න හරි ඔෆ් කරන්න ඕකේ සර් නවත්තලා තියෙන පටන් ගන්න පුළුවන් තැනක් ඉන්නේ නේද පුළුවන් පුළුවන් ගැටලුවන්නේ ඕකේ තෑන්කියු සර් හරි තෑන්කියු ළමයි මේමයි දැන් මෙතනදී අපේ එක්සෑම් එකක් නැහැනේ එතකොට ඔයාලගේ දැනුම පාවිච්චි කරන්න වෙන්නේ එකම එක වතාවකට විතරයි. ඒ ආ ෆයිනල් ඇසයින්මන්ට් එකට විතරයි. එතකොට අපේ කැම්පස් එකේ මෙතඩ් එකක් තියෙනවා ඩිජිටල් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒක Facebook page එකක්. ඒකෙදි ළමයින් ගුරුවරුන්ගේ ප්‍රශ්න දානවා අපි. ඒකට ඔයාලට පුළුවන් ඔයාලගේ Facebook account එකෙන් ගිහිල්ලා comment කරන්න. එතකොට ගුරුවරයාත් හැම වෙලේම ඒක ඒ ප්‍රශ්න බලනවා බලලා ඒකේ තියෙන අඩුපාඩු කියලා දෙනවා. ඒවගේම ඔයාලගේ යාළුවන්ගේ කමෙන්ට්ස් වලට කියවන්න පුළුවන් ඒක යාළුවාගේ කරන්න පුළුවන් ඒ වගේ ගොඩාක් දේවල් ඩිජිටල් එන්වයරන්මන්ට් එකක ඇතුලේ කරන්න පුළුවන් මම දැන් පෙන්වලා දෙන්නම් ඔයාලට ඒක කොහොමද ඇක්සස් කරන්න කියලා ඒ වගේම අදත් අද රංගසක ප්‍රශ්නක් තියෙනවා ඩිජිටල් එන්වයරන්මන්ට් එකට දාන්න ඒක දැම්මට පස්සේ එතනින් link එකක් ඔයාලගේ group එකට දාන්න ඒ link එක click කරලා ගිහිල්ලා ඔයාලට ඩිජිටල් එන්වයරන්මන්ට් එක ඇතුලේ උත්තර දෙන්න පුළුවන් ඊට පස්සේ ඒ post එකට රංගස ඇවිල්ලා තල්ලිය පුත්‍ර බලලා මේ වැරදි නම් වැරදි කියයි හරි නම් හරි කියයි ලයික් කරයි
ඒ විදිහට කටයුතු කරගෙන යයි. ඉතින් ඒක ඔයාලට ගොඩක් ලොකු අලුත් අත්දැකීමක් වෙයි. ඒකෙත් වැඩ කරගෙන යන්න. මම දැන් පෙන්නන්නම් ඔයාලට ඒ පේජ් එක. මගේ ස්ක්‍රීන් එක පේනවද? නෑ සර්, තාම ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නෑ මෙතෙන්. හරි සර්, හරි, දැන් ෂෙයාර් වෙයි. මෙන්න මේ වගේ තමයි තියෙන පුතා. මෙන්න මේ වගේ අද රංගසක ප්‍රශ්නක් තියෙනවා, ඒක අපි දානවා. රංගසේ ප්‍රශ්න පොඩ්ඩක් පැහැදිලි කරමුද? හරි. අදට විතර? ඔකේ. ඔව්. ප්‍රශ්න පැහැදිලි කරන්න උත්සවනේ මෙතෙන්දී. ඔව්. ඔව්. එතකොට හරි. දැන් මම මේක මෙහෙමම ගන්නම්. දැන් මෙතන ඔයාලට පේනවා මෙතන පෝස්ට් එකක් විදියට වැටිලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ. දැන් මේ වගේ අද මම ඔයාලට ප්‍රශ්නයක් දානවා. ඔයාලට ප්‍රශ්න දානවා. කලමනාකරණයේ කියන එක පැහැදිලි කරලා ඒ කලමනාකරණයේ තියෙන කලමනාකරණ කාර්යයන් ගැන කෙටියෙන් සඳහනක් කරන්න කියලා. ඒක තමයි අද අපි දාන ප්‍රශ්නය. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ උත්තරේ සාමාන්‍යයෙන් අර ඔයා මැසේජ් එක ටයිප් කරනවා වගේම ඉතාලා ටයිප් කරලා මෙතන කමෙන්ට් කරන්න. එතකොට ඔයාලා වෙනද දාන Facebook යූස් නොකරන අයට Facebook යූස් නොකරන කට්ටිය අනේ පුතේ මේ කෝස් එක වෙනුවෙන් හරි ඔයාලට Facebook account එකක් හදාගන්න වෙනවා. මොකද ඒක ගොඩාක් වටිනවා මේකෙන් ගන්න අත්දැකීම. මොකද එතනකොට ඔයාලගේ යාළුවෝගේ උත්තර ඔයාලට බලන්න පුළුවන් වෙනවා. විවිධාකාරයි උත්තර කමෙන්ට් 50ක් තියෙනවා නම් ඒ කමෙන්ට් 50ම විවිධ කමෙන්ට් 50ක්. එතකොට මේ මෙතන බැලුවොත් එහෙම ඔයාලට මේ හේතු අවිඤ්ඤාය හේතු අවිඤ්ඤාය මනෝවිද්‍යාව පාඩම එකක්. එතකොට මෙතන කමෙන්ට්ස් 377ක් තියෙනවා. මේ 377ම විවිධ කමෙන්ට්ස් 377ක්. එතකොට මෙතන ලොකු දැනුම් පරාසයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ටික ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා Facebook නැති අය අනිවාර්යෙන් මේ account එකට මේ course එකට හරි Facebook account එකක් හදා ගන්න බලන්න. ඒක ගොඩක් වටිනවා. එහෙමම හදාගන්න බැරි කට්ටිය අපේ සපෝට් ටීම් එකට යොමු කරන්න. ඒක ඒතනින් යාලා ගුරුවරයාට යොමු කරයි. හරි. ඉතින් ගොඩක් වටිනවා. මෙතන අර තියෙනවා ළමයි මේක විල ඕගොල්ලන්ට නිකන් කැම්පස් එකට ගිහිල්ලා ඔයාලා ෆිසිකලි ලර්න් කරනවා වගේ. ඔයාලා ඔයාලගේ යාළුවොත් එක්ක සර් එක කතා කරනකොට ඔයාට ඔයාගේ යාළුවොත් දෙන උත්තරෙත් එහෙනවා. ඔයාටත් යාළුවෝ දෙන උත්තරේට තව අදහසක් දෙන්න පුළුවන්. ඒ වගේ ලොකු වාසියක් වට ඇඩ්වාන්ටේජ් එකක් මේ ඩිජිටල් එන්වයරන්මන්ට් එකේ හදලා තියෙනවා සර්. ප්‍රශ්නයක්. ඒකට මෙතන කමෙන්ට්ස් 1100ක් තියෙනවා. එතකොට මේ 1100ම එක එක විදිහේ වුණා. එතකොට මෙන්න මේ ළමයාගේ කමෙන්ට් එකට 24 දෙනෙක් ලයික් කරලා තියෙනවා. එතකොට ගුරුවරයාත් අගේමි කියලා දාලා තියෙනවා. එතකොට එතන ගුරු සිසු සම්බන්ධතාවක් හැදෙනවා නිකම්ම. ඊට පස්සේ ආයේ සර් ස්තුති කියලා ඒ ළමයා කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් එතන වෙනම අත්දැකීමක් වලට ගන්න පුළුවන් මේක ඔස්සේ. ඉතින් ප්‍රයෝජනෙට ගන්න මේක අද ප්‍රශ්නයක් දාලා ඔයාලගේ ගෲප් එකට දායි ලින්ක් එක එතනින් ගිහලා එතනට උත්තර ලියන්න තමයි කරන්න එපා. එචලේ මම කියන්න ඕනනේ බොහොම ස්තුති රංග සර් දෙන වෙලාවට අපි අද පාඩමෙන් පස්සේ මේ ලින්ක් එක දාමු සර්. ඔව් එහෙම කරමු නේද? ඒක හොඳයි නේද ළමයි? Thank you sir. වෙලාවට සෙට් කරගෙන යන්න පුළුවන්. බොහෝ දුරට මගේ දැනට කරන්ට් කට් එකක් ගන්නවා සර්. සරි මට මගේ දැනට දැන් කරන්ට් කට් එකක් තියෙනවා. ඊළඟට රට හැමාරට ප්ලෑන් කරලා ෂෙඩියුල් කරලා තියෙන්නේ. හරි. බොහෝ දුරට එහෙම කියොත් එහෙම මම ගෙදර යනවා. එහෙම කියලා මම රට හැමාරට ගෙදර ඉඳන් ලොක් වෙනවා සර්. ආ හරි. Thank you sir. ඒකට ලකුණු දෙන්නේ නැහැ පුතා. ඒ ඩිජිටල් එන්වයර්න්මන්ට් එකේ පෝස්ට් වලට ලකුණු දෙන්නේ නැහැ. ඒක හුදෙක් ඔබේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පමණයි. හරි. ඒකට ලකුණු අදාළ වෙන්නෙත් නැහැ. ඒක ඇසයින්මන්ට් එකට අදාළ වෙන්නෙත් නැහැ. හැබැයි එතන උත්තර ලියනවා එහෙම ඔයාලගේ ඇසයින්මන්ට් එකටම ගොඩක් හොඳයි. උදව් වෙනවා. ඒ වගේ ඒ විදිහට එතන කරගෙන යන්න. හරි. Thank you sir. දැන් ඉස්සරහට. දැන් මේ සමීකරණ ඉවර වෙනකම් මම හිතනවා නම් ඒගොල්ලන්ට පැහැදිලි වෙලා ඇති කියලා. මෙතන ආයි කෙනෙක්ට මොන හරි අමතක වුණා නම් කියලා මම ආයතරයක් පැද්ද කරන්නම්. මෙතෙන්දී අපි අදහස් කරන්නේ සේවකයන්ගේ ඵලදායිතාවය අපිට බලා ගන්න පුළුවන්. එයාලා අපි යොදවන සේවක ගාන සහ අපි ඒ සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන නිමෙයම අතර සම්බන්ධයෙන් තමයි ළමයි අපි මේ සමීකරණය ගොඩනගලා තියෙන්නේ සේවක ඵලදායිතාවයේ විදිහට. එතකොට ළමයි මේ තියෙන්නේ මානව සම්පතකට අදාළව. හැබැයි මේක මානව සම්පත විතරක් නෙමෙයි මොන සම්පතකට අදාළව ගත්තත් අපි කියමු. මැෂින් එකක් හදාලා ගත්තොත් මේ මැෂින් එකේ අපි මැෂින් එක යදවන පැයකට අපිට එන නිමෙවුම
මේ වගේ අපිට මේ පළදායිත්‍ය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි යන දෙවෙනි පොයින්ට් එකට ඒ තමයි සේවාදායක සංවර්ධනය තිකන එක මේ මානව සම්පත් කළමනාකරණයේ අපි කරන තවත් වැදගත්ම දෙයක් තමයි ළමයි මේ employee development කියන එක. ඉතින් අපේ ආයතනයේට අලුතෙන් එනවා සේවකයෙක්. මේ සේවකයා අද අල්ප ආයතනෙට ඔයාලා වගේ අලුතෙන් එන්නේ ආධුනිකයෙක්. එහෙම නැත්නම් intern කෙනෙක් විදියට. මේ වෙන මනුස්සයා ජීවිත කාලය පුරාවටම ආයතනයේ අපි කියමු assistant කෙනෙක් විදියට ඉන්නවා. අපි කියමු internship එක ඉවර වෙලා එයාගේ ජොබ් එකකට එයා එනවා. එයා ජොබ් එකට එන්නේ අපි කියමු නිකන් HR assistant කෙනෙක් කියලා. එතකොට මෙයා ඒ එන දවසේ ඉඳන් එයා එයාගේ ජොබ් එකෙන් කවදා හරි යන දවස වෙනකම්ම HR assistant විදියට ඉන්නවන ළමයි මේ ආයතනය තුලින් එයාට යම්කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා. එයි එයාට එයාගේ ජීවිතයේ දිගේ ඉස්සරහට ගිහිල්ලා නැහැ මේ මිනිස්සයා. ඉතින් මේ හින්දා අපි මානව සම්පත් කළමනාකරණය ඇතුලේ කතා කරනවා. මානව සම්පත් කළමනාකරණය ඇතුලේ අපි මානව සම්පත් කළමනාකරු ආයතනයේ සේවාදායක එහෙම නැත්නම් අපේ සේවකයාගේ ජීවන එයාගේ සංවර්ධනයක් එයාගේ ජීවන වෘත්තයේ සංවර්ධනයක් ඇති කරන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා. ඒකට තමයි ළමයි අපි කාලෙන් කාලයට එයාලගේ පර්ෆෝමන්ස් ඇප්‍රේසල් ඒ කියන්නේ එයාලගේ කොහොමද මෙයාලා වැඩ කරන්නේ එයාලා හොඳට වැඩ කරනවාද එයාලා තව ඉගෙන ගන්න දේවල් තියෙනවද කියලා assignment ගැන ටිකක් කියවන්න කියන්න පුළුවන්ද? ඔව් කියනවා අපි. අපි මේ සම වෙන සර් ඩිස්ටර්බ් කරාට assignment එක ගැන පුතා දැන් කිසි ශක්තියක් තියාගන්න එපා. මං කලින් කිව්වා පොඩ්ඩක් බලන්න දිය assignment එක දෙන්න. ඒකට එදින්න වෙන්නේ assignment එකක්. ඔව්. ඒක ගැන මං හිතන්නේ මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ආය assignment එක ගැන ඉල්ලන්නත් එපා, අහන්නත් එපා. ඒක ගැන මේ වෙලාවට අපි කියනවා. student IDs දෙන්න ඕන වෙලාවට student IDs දෙනවා, assignment එක ගැන කියන්න ඕන වෙලාවට කියන්න ඕන දෙනවා. ඒකට තව මාසයක් දින 50ක් විතර කාලයක් දෙනවා. ඒ ඔක්කොම කරනවා. ඊට පස්සේ assignment එක දුන්නට පස්සේ ඔයාලගේ revision එකක් යනවා. ඊට පස්සේ ඒක assignment එක campus එකකින් අපිට දුන්නාට පස්සේ අපින මේ assignment එක හදන්නේ campus එකකින් හදලා course එක ඇතුළට දෙනවා. ඊට පස්සේ මම රංගස ඇතුළු lecture board එක course එක ඇතුළේ වෙනම zoom meeting එකක් දාගෙන assignment එක ගැන කතා කරනවත් එක්ක. ඒ හින්දා assignment එක ගැන බය වෙන්න එපා. මේ යන විදිහටම ඉගෙනගෙන යන්න පුතා. මේ assignment එක ගැන මේ වෙලාවට අපි කතා කරගමු. බය වෙන්න දෙයක් නැහැ. ඒක හරි ලේසි assignment එකක් වෙයි. මොකද කලින් assignments උත් පොඩක් ලේසි. assignment එක ගැන අහලා වැඩක් නැහැ. අපිට කියන්නත් බෑ. මොකද අපිට තාම assignment එක campus එකෙන් දුන්නේ නැහැ. හරි? මේ assignment එක campus එකෙන් දුන්නාම අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. එහෙනම් ඒක ගැන බය වෙන්න එපා. ආයෙ කල්පනා කරලා මේක ඉන්න 230 දෙනාම assignment එක ගැන අහන්නත් එපා අපි දෙනකම්. හොඳේ? පාඩම කරගෙන යන්න සර්. ඉතින් මේ සේවකයා හැමදාම assistant විදියට ඉන්නවන් ළමයි එයාගේ රැකියාව ඇතුළේ එයා දියුණු වෙලා නැහැ. එහෙනම් අපි මානව සම්පත් කළමනාකරණය තුළ එයාව ප්‍රොමෝට් කරන්න. එහෙම නැත්නම් එයා ලබන අවුරුද්ද වෙනකොට executive level එකට ගෙනියන්න. ඊට පස්සේ තව අවුරුදු දෙක තුනකින් එයාව senior executive කෙනෙක් කරන්න. මේ assistant manager කෙනෙක් කරා. ඊට පස්සේ manager කෙනෙක් කරන්න. මේ විදිහට මෙයාගේ job role එක ඇතුළේ එයාට ඉස්සරහට යන්න අපි path එකක් හදනවා. ඒක තමයි HR manager කෙනෙක්ගේ තියෙන ඊළඟ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. හරි. අපි ඊළඟ තුන්වෙනි කාර්යයට යනවා වැඩ ජීවිතයේ තියෙන ගුණාත්මක බව වැඩි කරනවා. Increase the quality of work life. එතකොට මේ මෙතෙන්දී අපි කතා කරා කාටද මතක මැනේජ්මන්ට් ගැන කතා කරනකොට අර ජපාන් කළමනාකරණයේදී අපි කතා කරා සේවකයන්ව එයාලගේ තීරණ ගැනීම සම්බන්ධ කරගන්නවා කියන එක. කාට හරි මතකද නැත්නම් කා හැමෝටම මතකයිද? ඉතින් අපි අන්තිමටම කතා කරා මේ වගේ දේ. ඉතින් ගොඩක් හොඳයි කයිසෙන් වල. ඉතින් මේ වැඩ ජීවිත අපේ සේවකයන්ටත් අපි අවස්ථාවක් දෙනවා. නමුත් අපිට අදහස් හා යෝජනා දෙන්න. අපි කියමු අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හදන්නේ. සමහරට මේ ප්‍රොඩක්ට් එක හදන එක ගැන අපිට වඩා දැනුම මේ ප්‍රොඩක්ට් ලයින් එකේ ඉන්න මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. ඇයි ඒ මිනිස්සු තමයි දවසේ වැඩි ප්‍රමාණයක් මේ ප්‍රොඩක්ට් එකත් එක්ක වැඩ කරන්නේ, මේ මැෂින් එක වැඩ කරන්නේ, අපේ මැටීරියල්ස් යූස් කරන්නේ. ඉතින් එයාලා තමයි වැඩිපුරම මේ අපි හදන්න යන බාණ්ඩ එහෙම නැත්නම් අපේ නිෂ්පාදිත ගැන අදහසක් තියෙනවා. ඉතින් මේ වගේ HR එකේදී අපි සමහර වෙලාවට මේ අපේ සේවකයින්ට අවස්ථාව දෙනවා
संबंध क्रियात्मक सेवक संबंधी नीति में पंदी संपूर्ण कर आयतने सेवके बंधव आंडवे उदाहरण कार्यालय कार्यालय सेवक पनस अदाल बलपान सेवक पनतीयन पारितोषिक पनतीयन इट पश्चिदीयन मतलब विनम संबंध नीति रीति संपूर्ण HR डिविशन HR मैनेजर कार्यभार मेट EPF डॉक्यूमेंटेशन इट पेवक संबंध विस्तर गवर्नमेंट रिपोर्ट रिपोर्ट डिवीजन පස්සෙන කාරණේ තමයි යන්න ගනුදෙනු කාර්යයේ සේවකයන් සම්බන්ධව නියමයන්ට අනුකූලව දැන් සමහර රටවල් තියෙනවා නම් අපි වැඩ කරන්නේ පිට රටවල් එක්ක සමහරවිට එතකොට මේ පිට රටවල් වල කට්ටිය අපිට නීති හා රෙගුලාසි සමහර වෙලාවට ඉදිරිපත් කරනවා මොකද අපි කරන්නේ ඒගොල්ලන්ගේ කාර්යභාරය වුණාට එයාලා තමයි අපි මේ පර්චේස් එහෙම නැත්නම් ප්‍රධාන ගැලුම් කාර්යය වෙන්නේ संबंध आकार उपदेश कस्टमर कंप्लायंस डिविशन जब उदाहरण दिखाई जपानी जपानी मैं सेवक सती दवा अभी दवा पहा आगे बेडकने तर मेटर प्रधान कार्यभार HR डिविशन मनोवाद कर अंतिम फैक्ट्री लंका फैक्ट्री भाई अभी कस्टम अभी प्रधान एक्सपोर्ट जपानी जपानी अपे मेन कंपनी कस्टम अभी प्लांट लंका प्लांट एक्सेप्ट करना अभी एक्सेप्ट करना मे बेला बेह
අපිට දවස් 5ක් වැඩට එන්න කියලා කියනවා. අපි අර වගේම අර මේන් කම්පැනි එකේ විදියට වැඩ කරන්න ඕනේ වෙනවා මේ අවස්ථාවේ. හරි, පැහැදිලි නේද? එහෙනම් දැන් මේ වගේ කම්පැනි ලංකාවේ තියෙනවා. කොළහලදී BPO කම්පැනි කියලා තියෙනවා ලංකාවේ. මේ BPO කම්පැනි වැඩ කරන්නේ පිට රටවල employment employees ලත් එක්ක. එතකොට අපිට ඒ කට්ටියට මේ විදියට නියම දෙනවා. දැන් අනිත් එක සමහර වෙලාවට එහෙ අපේ ප්ලාන්ට් එකට වැඩ කරන්න කට්ටිය වන්න පුළුවන්. එතකොට අපි කියමු ජපානයේ ජපානේ කට්ටිය මෙහෙ අපි කියමු ටෙක්නිකල් වැඩ වලට එයාලා ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. එයාලා මෙහාට එනවා. අන්න ඒ වගේ එතකොට රටවල් දෙකක ෆැක්ටරිස් තියෙන කොට තමයි මේ සිටුේෂන් එක ඇප්ලයි වෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. නා අපි එනවා මේ මානව සම්පත් කළමනාකරණයේදී අපි කරන දේවල් ටික බලන්න. නියමිත කාර්ය කිරීම සඳහා හරි වෙලාවට හරි පුද්ගලය බඳව ගන්න. දැන් අපි ගමු උදාහරණයක්. අපි ගමු දැන් අර කලින් කතා කර කර ඉදී MS එක. දැන් MS එකේ අපි ගමු අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හදන්න එනවා. මේ අලුතෙන් හදන්න එන ප්‍රොඩක්ට් එක අපි ගමු ටී-ෂර්ට් එකක්. එතකොට මේ ටී-ෂර්ට් එක මහන්න අපිට ඒකට ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක් ගන්න ඕන. එතකොට ටී-ෂර්ට් එක මහන්න කියන්නේ තමයි අපි සයන්ටිස්ට් කෙනෙක්. ඒකට ගත්තොත් මේක ගැලපෙන්නේ නේ. අපිට අපේ ජොබ් එක කරගන්න වෙන්නේ නේ. ඒ හින්දා මානව සම්පත් කළමනාකරණයේ තියෙන පළවෙනිම වැඩිය තමයි අදාළ කාර්ය කරන්න ඒකට සුදුසුකම් තියෙන කෙනෙක්. හස්රේ. හරි වෙලාවට ආයතනයට බඳව ගන්න ඕන. ඊට පස්සේ අපේ දෙවෙනි වැඩේ තමයි මේක බඳව ගන්න අයගෙන් හොඳම කට්ටිය. අපි කියනවා අපි මේ කතාවට කියන්නේ පර්මනන්ට් එකට ආද කියලා අහන්නේ. සරි. එයාලව ආයතනේ රඳව ගන්න. පරිණම. තුන්වෙනි එක සේවකින්ව ගේ කැපවීම වැඩි කරගන්න අපි කටයුතු කරන්න ඕන. ඊට පස්සේ අපි සේවකින්ව අපි ප්‍රේරණය කරනවා. එයාලව මොටිවේට් කරනවා වැඩ කරන්න. ඊට පස්සේ අපි සේවකයන් එක්ක කාර්මික සම්බන්ධතා වර්ධනය කරනවා. අපි දකිනවා දැන් සමහර වෙලාවට මේ ආයතනවල වැඩ වර්ජනය. සමහර වෙලාවට සේවා තත්ත්වයන්ගෙන් සේවකයන් සහ ආයතන අතර ගැටුම් ඇති වෙනවා. මේවා විසඳන එක HR ඩිවිෂන් එකේ ප්‍රධාන වැඩ. මේකට කියනවා නම් කාර්මික සම්බන්ධතා කියලා. එතන මේ කාර්මික සම්බන්ධතා වැඩි දියුණු කරලා ආයතනයේ ඵලදායීත්වයට හානියක් නොවන විදියට සේවය යොදා ගන්න එක HR එකෙන් කරන දේ. හරි. Ranga sir. Ranga sir. Thank you, Lumai. හරි මෙතෙන්ට එනකන් ඔයාලට පැහැදිලිද දැන් අපි HR division එකේ කරන වැඩ ගැන. ඔන්න මේ වැඩ ටික තමයි ඔයාලා HR division එකට ගිහම කරන්න කොහොමද ඉවරලා ඔයාලගේ ජොබ් එක විදියට කරන්න තියෙන්නේ. කාට හරි බයක් ආවද කොහොමද දෙයියනේ අපි මේව කරන්න කියලා.
ඉස්සරහට මානව සම්පත් කළමනාකරණයේ තියෙන වැදගත්කම මොකද්ද කියලා. දැන් මෙතෙන්දී අපි කතා කරන ළමයි ඇයි මේ මානව සම්පත් කළමනාකරණය වැදගත් වෙන්නේ කියලා. දැන් ලෝකේ මේ සිංහලෙන් ඉගෙනගෙන ජොබ් එකකට ගියාම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? නැහැ. ඉච්ඡා ඩිපාර්ට්මන්ට් පුතාලා මම මේ කොටස ඒ කියන්නේ අද මේ ටියුට් එක ඉවර කරලා දීලා ඔයාලගේ ওই ප්‍රශ්න ටිකට උත්තර කියන්නම් කමක් නැහැ නේද? එහෙම හොඳයි නේද? නැත්නම් ඔයාලගේ හෝස් එක ඩිස්ටර්බ් වෙනවනේ වීඩියෝ බලන ළමයි තියෙන. තොරා මානව සම්පත් කළමනාකරණය දැන් ඇයි මේ වැදගත් වෙන්නේ? අපි කලින් කතා කරා ආයතනයේ තියෙන වැදගත්ම සම්පත තමයි මානව සම්පත කියන්නේ. තමාට ඔයාලා දැකලා ඇති බිල් ගිට් කියන හැමදාම හවසට එයාගේ ආයතනයේ තියෙන වැදගත්ම සම්පත ගේට්වේෙන් එළියට යනවා කියලා. මෙයා මේ කවුරු ගැනද කියන්නේ? එයාගේ වැඩ කරන ස්ටාෆ් එක ගැන. ඉතින් ලෝකේ තියෙන ලොකුම කම්පැනි එක CEO කියනවා නම් CEO ගේ තමයි ආයතනයේ තියෙන වැදගත්ම සම්පත කියලා. අනෙක් ආයතන සම්බන්ධයෙන් තම එක වෙනස් වෙන්න විදියක් නැහැ. ඉතින් මානව සම්පත් කළමනාකරණයේ වැදගත් වෙන හේතු ටික තමයි මේ ඔයාලට දීලා දෙන්නේ. දැන් ආයතන පරිපාලන වියදම් ගත්තාම ළමයි වැටුප් වේතන තමයි වැඩිම ගාණක් නියෝජනය කරන්නේ. පුතාලා අකවුන්ටින් ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා ඉගෙනගෙන ඇති ලාභ හා අලාභ ප්‍රකාශනය කියලා එක. එතන මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් තමයි අපි ආයතනයක ලාභය හෝ අලාභය බෙදන්නේ. එතකොට මේ ආයතනයක ලාභය හෝ අලාභය බලන මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වැඩිම වියදම නිරූපණය කරනවා වැටුප් හා වේතන වලින්. දල වශයෙන් ගත්තාම සාමාන්‍යයෙන් 140ක් විතර වෙන්න පුළුවන්. මුළු වියදම් වලින් 140ක් සේවකෙන්ට ගෙවනවා කිව්වම මම හිතන්නේ කොච්චර ප්‍රමාණයක් අපි සේවක වැටුප් විදියට ගෙවනවද කියලා. ඔව් ආයතන පරිපාලන වියදම් වල ඊට පස්සේ ආයතන විශාල වෙන්න ඕන කරන සේවක සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් මේ සේවක සංඛ්‍යාව වැඩි වෙන්න මේ සේවකේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. ඒකට කටයුතු කරන්න වෙනම කෙනෙක් ඕන වෙන. අපි මෙයාට කිව්ව කවුරු කියලාද? මානව සම්පත් කළමනාකරු කියලා. ඊළඟට තුන්වෙනි එක ආයතනයේ සේවකෙන් අභිප්‍රේරණය කරන එකෙන් ආයතනයේ ආර්ථිකත්වය ළඟා කරගන්න ලේසි වෙනවා. අපිට පුළුවන් නම් අපේ සේවකෙන් මොටිවේට් කරන්න එයාලා කැමැත්තෙන් වැඩ කරાવી මෙහිම කැමැත්තෙන් වැඩ කරනකොට සේවකයා සහ ආයතන අතර මන සම්බන්ධතාවයක් වෙනවා. මනන්ත අපේ ඵලදායිතාවය වැඩි වෙනවා. ඉතින් මේ හින්දා අපි කියනවා මානව සම්පත් කළමනාකරණය අද වෙනකොට ලෝකයට ගොඩක් වැදගත් විශේෂ ක්ෂේත්‍රයක් වෙලා තියෙනවා කියන. හරි. ඊට පස්සේ සේවකෙන් අභිප්‍රේරණය සෝරි අපි සේවකෙන් අද්විතීය ලක්ෂණ ඒවත් විවිධත්වය. අපි කතා කරා මේ සේවකයෙක් ගත්තාම සේවකයාගේ ලක්ෂණ මේ එක එක සේවකයා දක්ෂ වෙන්නේ එක එක දේවල් වලට. අපි ගියම එක්කෙනෙක් දක්ෂ වෙනවා අපි පරිපාලන වැඩවලට, එක්කෙනෙක් දක්ෂ වෙනවා මාකටිං වැඩවලට. මේ වගේ එක එක්කෙනාගේ දක්ෂතාවයන් විවිධයි. එතකොට මේ දක්ෂතාවයන් විවිධ වෙනකොට මේ විවිධ දක්ෂතාවයන් එකතු කරගෙන අපේ ගමනක් යන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ මානව සම්පත් කළමනාකරණය හරහා. දැන් පුතාල බලලා තියෙනවාද 96 වර්ල්ඩ් කප් එක. මේ 96 වර්ල්ඩ් කප් එකේ සෙල්ලම් කරනකොට අපිට හිටියේ ලංකාවෙ ඉන්න හොඳම ටීම් එක. दक्ष कटिया तब समारियन ईट वा दक्ष दक्ष कटियाट से हिटिया अर्जुन मुखद करे अर्जुन मे इन कटिया हरी विधि मेहमल लंका तपे मनोना अद අපිට මේ කට්ටිය කළමනාකරණය කරගන්න බැරි වුණා නම් ඒ අයගේ දක්ෂතා අපිට අපේ විනිං ගෝල් එකට ගන්න බැරි වුණා නම් අපිට අද පප් එකක් නැතිවෙන්න තිබුණා. හරි.
ප්‍රශ්නයක් තියෙන උත්තර දීලා යන්නම්. සේවකේ සම්බන්ධයෙන් HR කියන්නේ සේවකේ සම්බන්ධ විතරද ආර්ථික කටයුතු වලට නැද්ද? ඔව්. HR ඩිවිෂන් එක වැඩ කරන්නේ අපේ සේවකෙන්. ඒකට සේවකයන්ව හරිය විදියට තියලු ගිහිල්ලා එහෙම සේවකයන්ගෙන් පළදායතය වැඩි කරන එකේ වක්‍රව අපි ආර්ථික සංකල්ප කටයුතු වලට දායක වෙන්නේ. හරි. අපි යන් ඉස්සරහට वर्तमान पारिभोग्य मानव संपत् कलमकन आयतने के धनात्मक प्रतिचार दी कंपनी गिहाट पेना मे आयतने सेवकी सलगन आयतने अभी मे आयतने रिव्यूस आयतने तब के अदाहन अभी आर आयतने गुड़को आयतने ये आयतने सेवकी तुंदर सलगन योग दिनो अभी සමහර එම්ප්ලොයිස් ළම දානවා මේ ආයතන අපිට හොඳට සලකනවා ඒ හින්දා අපි ඒකේ වැඩ කරන්න කැමතියි කියලා. ඒ වගේම දැන් ලංකාවේ තියෙන ළමයි great place to work කියලා. ඒ කියන්නේ great place to work කියන සම්මානය දෙනවා සමහර ආයතන වලට. ඒ ආයතනයක සම්මානය දෙන ආයතනේ ඉදිරිපත් කරන කොන්දේසියම නැත්නම් ඉදිරිපත් කරන නිර්ණායක වලට අනුකූලව මොකක් හරි ආයතනයක් කටයුතු කරනවා නම් මෙහෙම great place to work award එක ඒ ආයතනෙට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට යුනියන් ඇෂුරන්ස් කියන ආයතනය, ඒ වගේම IPM එක, මේ වගේ great place to work award එක දිනපු ආයතන. හරි, අපි යන් ඉස්සරහට. ව්‍යාපාරයේ පවත්වාගෙන යාම දීර්ඝකාලීන හා තරංකාරී වාතාවරණය තුළ යොදාගත හැකි තීරණාත්මක සාධකයක් තමයි ඔව් CBN එක දිනනවා. मानव संपद अभी इसहाट वेडकन तरंकारी अदागन रिसोर्स मानव संपद अभी कलिकीलिंद अभी निष्पादन लोकटंद अभी आयतन तरंकर अभी මානව සම්පත එක්කංශයකට සීමා නොවීම. දැන් අපි මානව සම්පත් අංශයකට තමයි අපි කම්පැනි එකේ හැම ඩිවිෂන් එකකටම හැම ඩිපාර්ට්මන්ට් එකකටම අපේ සර්විස් එක දෙන්න. ඔයා ඉන්නේ ෆයිනන්ස් ඩිවිෂන් එකේ වුණත්, ඔයා ඉන්නේ ප්‍රොඩක්ෂන් එකේ වුණත්, ඔයා ඉන්නේ මාකටින් ඩිවිෂන් එකේ වුණත්, ඔයා ඉන්නේ රිසර්ච් ලයින් එකේ වුණත්, එහෙම නැත්නම් ඔයා ඉන්නේ මේ එක මේ එහෙමත් නැතුව එක්සෙකියුටිව් ග්‍රේඩ් එක නැතුව ඔයා ඉන්නේ පල්ලෙහාම ස්ටාෆින් ග්‍රේඩ් එක වුණත් අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ මේ කට්ටියට. හැමෝටම අපේ සර්විස් එක එකම විදියට දෙනවා. ඒක තමයි HR ඩිවිෂන් එකේ දෙන ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. හරි. අපි යන් ඊළඟට වර්තමානයේ ව්‍යාපාර පරිසරයේ වෘත්තීය ගැටුම් විශාල ලෙස පැන ගිය තත්ත්වයක් හින්දා මේ වරිතඳන්න මානව සම්පත් කළමනාකරු කටයුතු කරනවා කියලා කියනවා. හරි. මේ ගැන අපි කතා කරා. දැන් අපි කතා මම කලින් පැහැදිලි කරා ඔයාලට ආයතනයක් කියන වෘත්තීය සමිති කියලා එකක් තියෙනවා. මේ වෘත්තීය සමිතිය තමයි සේවකයන්ව නියෝජනය කරන්නේ. ඊට පස්සේ මේ සේවකයන්ට තියෙන සේවා තත්ත්වයන් ගැන වෘත්තීය සමිතියේ නියතිය තමයි කළමනාකාරීත්වය දැනුවත් කරනවා. ඒකෝර මේ වෘත්තීය අපේ සේවකය සහ ආයතන අතර කටයුතු කරලා ලස්සන ඒ කියන්නේ අපේ ලස්සන්ට එයාලට හානියක් නොවෙන්න සහ අපිට හානියක් නොවන විදිහට කටයුතු කරන එක මානව සම්පත් කළමනාකරුවේ කාර්යභාරයක් වෙනවා. आदर योजना ගෑන් ළමයාගේ අම්මයි තාත්තයි තමයි මේ ගෑන් ළමයාට මෙහෙම එන පිරිමි ළමයා ගැලපෙනවද නැද්ද කියලා හොයලා බලන්න. ඉතින් හොයලා බලලා එහෙම ගැලපෙනවා නම් එයාලා ඒ විවාහය කරන්න කරමු කියලා කතා කරනවා. ඉතින් මේ වගේ තමයි ආයතනයේ HR මැනේජර් ගාවට තමයි ඉස්සෙල්ලම ආයතනයට අලුතෙන් එන එම්ප්ලොයිස්ලා එන්නේ. එතකොට ඒ වෙලාවෙදි තමයි අපි බලන්නේ යාළුවත් එක්ක ඉන්ටර්වයුව කරලා අපි බලනවා මේ එන එක්කෙනා අපේ ආයතනයේද ගැලපෙනවා.
එහෙම නැත්නම් අපේ ආයතනේ මේ එක්කෙනාට ගැළපෙනවද මේ දෙපැත්තම අපි බලන්න ඕනේ එහෙම බලලා එහෙම ගැළපෙන එක්කෙනෙක් තමයි අපි ආයතනයට තෝරගන්නේ හරි අපි ඉස්සරහට එතකොට ළමයි HR ඩිවිෂන් එක අපේ HR එකේ ප්‍රොසෙස් එක ඇතුලේ අපි කරන වැඩ ටික තමයි මේ තියෙන්නේ ඔයාලට ඉස්සරහ ලෙසන් වලදී මේ එකින් එක ලෙසන් එක වෙන වෙනම අරගෙන සාකච්ඡා කරනවා සමහර ඒවා මම කියා දෙනවා සමහර ඒවා විසිටින් ලෙක්චර්ස් ලා එන මිස්ලා සර්ලා කියා දෙනවා මොනවද මේ ඔයාලට තියෙන වැඩ ටික? රැකියා නිර්මාණය. ඒ කියන්නේ ආයතනය තුළ රැකියාවන් ඇතිකරන එක තමයි අපි කරන්නේ. ඊට පස්සේ රැකියා විශ්ලේෂණය කරනවා. මේ ජොබ් එක ඇනලයිස් කරලා බලනවා. අපි කොහොමද මේක කරන්න පුළුවන්? මොනවද මේක තුළ කෙරෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මානව සම්පත සැලසුම් කරනවා. මේ ඩිවිෂන් එකට කී දෙනෙක් ගන්න ඕනේද? මේ ඩිවිෂන් එකේ ඉන්න කට්ටිය වැඩි වෙන කොහටද මාරු කරන්න ඕනේ? මේ විදිහට අපි සැලසුම් කිරීම කරනවා. ඊට පස්සේ ආකර්ෂණය. ආකර්ෂණය කියලා අපි කියන්නේ ආයතන ඇතුළෙන් හරි පිටින් හරි අපි මේ තීරණය කළ හදන ජොබ් එකට ස්ටාෆ් එක. එහෙම නැත්නම් අපිට සේවකයෝ ම ගෙන්න ගන්න එක. එතකොට යාළුවා ගෙන්න ගන්න ඉදි අපි කොහොමද යාළුවා ගෙන්න ගන්නේ? කොහොමද ඒගොල්ලන්ට මේ ජොබ් එක ගැන අපි ඉන්ෆෝම් කරන්නේ කියන එක මේ යටදී අපි කතා කරනවා. තෝරා ගැනීම. තෝරා ගන්න සිලෙක්ෂන් කියලා අපි මේකට කියනවා. එතකොට සිලෙක්ෂන් එකේදී අපි කොහොමද බලන්නේ? අපි බලනවා කොහොමද මෙයාලව තෝරගන්නේ? ඉන්ටර්වු කරනවද? මොන වගේ ඉන්ටර්වුද කරන්නේ? ඊට පස්සේ මොනවද ඒ වගේ ප්‍රාසන ක්‍රයිටීරියා එක මොනවද? මේවා බලලා ඔන්න ළමයි අපි එනවා රෙක්‍රූට්මන්ට් එකට. ඒ කියන්නේ බඳවා ගැනීමට එන්න. ඔන්න මෙතෙන්දි තමයි අර අලුතෙන් එන ආයතන සේවකයා ආයතනයේ ඍජුවම සම්බන්ධ වෙන්නේ. ඉතින් සම්බන්ධ වුණාට විතරක්මදී අපි මෙයාව ආයතනයට හුරු කරන්න ඕනේ අපි මේකට ගෙන අනුස්ථාපනය කියලා. ඊට පස්සේ මේ එන මනුස්සයාට අපිට නිකම් වැඩ ගන්න බැහැනේ. මේ මනුස්සයාට ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් මේ ඇයට කොහොමද ගෙවීම කරන්න කියලා තමයි අපි සංවේදන කළමනාකරණය තුලේ කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඔන එන එක්කෙනා මාස 5ක් වැඩ කරගෙන යනවා. ඔන්න දැන් එයාව පර්මනන්ට් කරනවාද? එහෙම නැත්නම් තවත් එයාව ප්‍රොබේෂන් පීරියඩ් තියෙනවද කියලා අපි තීරණය කරන කාලේනවා. මේකට අපි කියනවා ළමයි කාර්යබල එගීම කියලා. එතකොට මේ කාර්යබල එගීම කොහොමද අපි කරන්න කියලා ඒ ලෙසන් එක ඇතුලේ අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපිට මේ සේවකයාට කොහොම වීම් කරන්න වෙනවා. එයාලව ඉස්සරහට යවන්න. එයා දැන් ඉන්නේ ඇසිස්ටන්ට් නම් එක්සිකියුටිව් ලෙවල් එකට යවන්න. එක්සිකියුටිව් කෙනෙක්ට ඉන්න කෙනාව ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්ට යවන්න. මේවා අපි කතා කරනවා මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ. ඊට පස්සේ අපි ආව ඉස්සරහට ගෙනියන්න කොහොමද මෙයාගේ කරියර් එක මැනේජ් කරන්නේ. මේ කරියර් එක හදාගෙන යන්න යාට පාර පෙන්නන්නේ කොහොමද කියලා කතා කරනවා මේ වෘත්ති ජීවිත කළමනාකරණය තුළින්. ඊට පස්සේ සේවකීන් අපිට මාරු කරන්න වෙනවා. දැන් සමහර වෙලාවට දැන් අපි එක්කෙනෙක් අපි කියමු යා මාකටින් ඩිවිෂන් එකේ වැඩ කරේ. මාකටින් ඩිවිෂන් එකේ ඉඳන් අපිට එයාව ගන්න වෙනවා ෆයිනන්ස් ඩිවිෂන් එකට. අන්න එතකොට මේ සේවකීන්ව මාරු කිරීම මෙහෙම එම්ප්ලොයි මූවමන්ට් කියන එක ගැන අපි ඒ දවස් ඒ පාඩමේදී කතා කරනවා. ඊට පස්සේ අපි කියමු මේ සේවකයා මොකක් හරි විනය විරෝධී කටයුත්තක් ආයතනය තුළ කරනවා. එතකොට මේ විනය විරෝධී කටයුත්තක් කරා නම් කොහොමද අපි යාට පනිෂ්මන්ට් දෙන්නේ? කොහොමද අපි යාට ට්‍රීට් කරන්නේ කියලා අපි කතා කරනවා මේ ඩිසිප්ලින් මැනේජ්මන්ට් ඇතුළේ. ඒ වගේම මේ ආයතනය තුළ වැඩ කරද්දී ආයතනයේ සේවකයන්ගේ සෞඛ්‍ය තහවුරු කරන එක HR ඩිවිෂන් එකේ ප්‍රයිම් ජොබ් එකක් වෙනවා. එහෙම නැත්නම් ප්‍රධානම වැඩක් වෙනවා අපි එයාලගේ හෙල්ත් ඇන් සේෆ්ටි එක ඉන්ෂුවර් කරනවා. ඉතින් කොහොමද අපි හෙල්ත් ඇන් සේෆ්ටි ඉන්ෂුවර් කරන්න කියලා එතෙන්දි කතා කරනවා. ඊට පස්සේ කොච්චර හොඳට වැඩ කරගෙන ගියත් සමහරවිට සේවකීන්ට සෑහෙන ගැටලු. සමහර විට ඒක එයාගේ පෞද්ගලික ගැටලුවක් වෙන්න පුළුවන්, ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා එයාගේ ආයතනයට ඇවිල්ලා මෙයා වැඩ කරනකොට එයාගේ ඒ වැඩ කිරීම ටික ටික අඩු වෙගෙන යනවා. ඉතින් අපි බලනවා ඇයි මෙයා මෙහෙම අඩුවෙන් වැඩ කරන්නේ? මොකක්ද එයාට ඇතුළත තියෙන ගැටලු කියලා අපි ඒත් එක්ක කතා කරනවා. මේවට අපි කියනවා grievance handling කියලා. ඔව් HR responsibilities තමයි මේ තියෙන්නේ ඔක්කොම. HR functions ටික කෙලින්ම responsibilities එන්නේ. හරි අන්තිමට තියෙනවා labor relation. අපි කොහොමද අපේ එම්ප්ලොයිස්ලත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් අප් කරගන්නේ කියලා එතන කතා කරනවා. හරි. මෙන්න තියෙනවා යාට ආයතනයේ අපි HR වල අරමුණු පරමාර්ථ ටික. හරි. අපි මේ ඉඳන් උඩට බලාගෙන යමු. එතකොට
රැකියා නිර්මාණය රැකියා විග්‍රහය මානව සම්පත් සැලසුම් කරණය බඳවා ගැනීම තෝරා ගැනීම කාර්මික සම්බන්ධතා දුක්ගැනීම් ගලමනාකරණය මේ අපි කතා කරපු ටික තමයි අපේ කාර්යයන් ටික එතකොට මේකේ අරමුණ තමයි අපි නිද කාර්යයක් කරන්න හරි වෙලාවට හරි පුද්ගලයව බඳවාගෙන කාර්යක්ෂම සඵලදායී සේවයක් ආයතනයෙන් ලබා ගන්න එක මේ ලබා ගැනීම තුලින් ආ සේවා නියුක්ති පිරිවැය පාලනය කරන එක කරනවා හරි එතකොට මේක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ගණුම් කරුවන්ගේ නියමයන්ට අනුකූල වෙන එක ඵලදායීත්වය වර්ධනය කරගන්න එක වැඩ ජීවිතේ ගුණාත්මක බව වැඩි කරන එක සංවර්ධනයක් ඇති කරන එක එහෙම කරලා අපි බලාපොරොත්තු වෙන අපේ පොදු පරමාර්ථයේ විදියට සංවිධානයේ සඵලදායීත්වය වැඩි කරන්න මානව සම්පතින් උපරිම දායකත්වය ලබාගෙන ඒක අඛණ්ඩව තියාගෙන යන්නේ හරි එතකොට මේකත් එක්ක අපේ ටියුට් එක අද මෙතන ඉවරයි අපි යමු එහෙනම් ඕගොල්ලන්ගේ තියෙන කලින් දෙක ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න රහමත් සර් ඔව් සර් ඔව් ලෙසන් එක අද්දට මෙතනින් ඉවරයි ඊළඟට මේ මේ ළමයින්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වීඩියෝ එක මොකද කරන්නේ ඔන්න එකේ තියනවාද ඔස්සේ තියනවාද හරි සර් මේ ස්ක්‍රීන් එක ඔෆ් කරමු නේද සර් ආ ස්ක්‍රීන් එක ඔෆ් කරන්නම් Thank you very much sir the lecture එකට රෙකෝඩ් එක මම එහෙනම් රෙකෝඩ් එකක් තියමු එතකොට මේ පාඩම ඔව් මේ ඔව් ළමෙක් දෙන්නේ අහලා තිබ්බා සර් සර්ටිෆිකේට් කෝස් එක ඔන්ලයින් කියලා තියෙනවා මොකද්ද සර්ටි කෝ එකේ අනේ ඔන්ලයින් කරේ කියලා නේ අපි එහෙම දාන්නේ නේ ඔයාලා ඩිප්ලෝමා සර්ටිෆිකේට් එකක් දෙන්නේ අපි ඒකේ ඩිප්ලෝමා කියලා දානවා එහෙම නැතුව ඒකේ සර්ටිෆිකේට් එක දවස්සේ දාන්න පුළුවන් නම් ලොකු දවක් ඔව් මම උත්සාහ කරන විතරම මේ අපිට හම්බෙන යන ගැටලුව හින්දා තමයි මෙතන තියෙන්නේ HR ඩිපාර්ට්මන්ට් එකේ HR ඩිපාර්ට්මන්ට් එකේ මොන ජොබ් එකකටද ඔයා යන්නේ ඉතින් ළමයි කොහොම ජොබ් එකකට ගියත් අද ඔයා A level pass වෙලා ඔය ඩිප්ලෝමා එකක් ඒ වගේම සර්ටිෆිකේට් එකක් කරලා ජොබ් එකකට ගියාම ඔයා පළවෙනියටම යන ජොබ් එක සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඒක ලොකු කම්පැනි එක නම් අනිවාර්යෙන් ඉන්ටර්න්ෂිප් එකකට යවෙන්නේ ඉන්ටර්න්ෂිප් එකක් කියන්නේ ඔයාට දැන් ඔයා ජොබ් කොච්චර ඉගෙන ගත්තත් නම් අපිට ජොබ් එකේ ගිහිල්ලා වැඩ කරන්න අතේ වරුව. එතකොට එහෙම නැත්නම් ජොබ් එකේ කරන වැඩ ගැන අපිට දැනුමක් ඕනේ. ඉතින් මේකට කම්පැනි එක මොකද කරන්නේ? ඔයාට දෙනවා ඉන්ටර්න්ෂිප් එක. ඒ ඉන්ටර්න්ෂිප් එකේදී මොකද වෙන්නේ? ඔයාට එතෙන්දි සැලරි එකක් ගෙවනවා. ඔයාට වැඩ ඉගෙන ගන්න තමයි මෙතන තියෙන්නේ. එතකොට ඉන්ටර්න්ෂිප් එක සාමාන්‍යයෙන් මාස 3ක් මාස 6ක් සමහර කම්පැනිස් වල අවුරුද්දක් වෙනකම්ම දෙනවා. එතකොට මේ ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ ඔයාව ජොබ් එකකට ගන්නවා. සාමාන්‍ය HR ඩිවිෂන් එකේ ගියාම ඉන්ටර්න්ෂිප් එකක් වෙනවා මාස 3ක් හෝ මාස 6ක. ඊට පස්සේ ඔයාව ජොබ් එකකට පර්මනන්ට් කරොත් ඔයා පර්මනන්ට් වෙන්නේ HR ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. ඔයා සමහර පොඩි කම්පැනි එකකට යනවා නම් HR ඇසිස්ටන්ට් නැතුව ඔයා HR එක්සිකියුටිව් කෙනෙක්ට ගන්නත් පුළුවන්කම් තියෙනවා. එතකොට මෙහෙම කරන් යද්දි ඔයා ළමයි දැන් අපි ඉගෙන ගන්න එක කොටස් දෙකකට වෙන් වෙනවා ඒ තමයි ඇකඩමික් ෆීල්ඩ් එක කියන්නේ ඇකඩමික් කියලා කියනවා මේ අපි ඉගෙන ගන්න ඕ ලෙවල් ඒ ලෙවල් ඊට පස්සේ ඩිප්ලෝමා සර්ටිෆිකේට් ඔක්කොම අපි කන්සිඩර් කරන්නේ ඇකඩමික් ඩිග්‍රී එකක් වෙනකම් ඇකඩමික් කියනවා අපි PhD එකක් වෙනකම් කරා ඒකත් ඇකඩමික් කියලා නේද ගන්න ඊට පස්සේ තව ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා ළමයි අපිට ජොබ් රිලේටඩ් කියන මේවට අපි කියනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එතකොට HR ෆීල්ඩ් එක ගත්තාම HR ෆීල්ඩ් එකේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් වෙන්නේ අපි CIPM එක නැත්නම් චාටර්ඩ් HR මැනේජර් කියලා. මේ චාටර්ඩ් HR කියන්නේ චාටර්ඩ් ෂිප් එක ගන්න පුළුවන් ලංකාවේ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක. ඒ තියෙන්නේ චාටර්ඩ් මේ CIPM කියන එක. එතකොට ඔයා ජොබ් එකකට ගිහිල්ලා අවුරුදු 3ක් ඇතුළත ඔයාට මේ ආයතනයේ membership එක ගන්නවා නම් ඒකට අදාළව එයාලගේ තියෙන කෝස් එක කරන්න වෙනවා. එතකොට මෙහෙම තමයි අපි HR මැනේජර් කෙනෙක් විදිහට යන අපේ කැරියර් පාත් එක හදාගෙන යන්නේ. හරි මම හිතනවා එතනට ගම ඔයගලන්ට පැහැදිලි ඇති කියලා ඔයාලගේ ජොබ් එක ගැන. ඊට පස්සේ තව සමහර කට්ටිය ඉන්න පුළුවන් ඔයාලා වෙනම ඩිවිෂන් එකක ඉඳන් වැඩ කරන අතර HR එකට යන්න බලාගෙන හෝ එහෙම නැත්නම් HR එම් ඉගෙන ගන්න කැමැත්තෙන් වෙන තැනක වෙන ඩිවිෂන් එකක වැඩ කරන තමයි ඉගෙන ගන්න ගන්න. එතකොට ඒ ඇයට කිසිම ගැටලුවක් නැහැ. එයාලට කැමති නම් එයාලගේ ඉන්න පැත්තෙන් මෙයන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ඔයාලට සමහර වෙලාවට HR ඩිවිෂන් එකේ ඔයාලගේ ඔෆිස් එකේ වේකන්සි තියෙනවා නම් HR පැත්තට මාරු වෙන්නත් පුළුවන්කම තියෙනවා.
මොකද දැන් මම ප්‍රැක්ටිකලි දැකලා තියෙනවා ඉංජිනේරින් ඉගෙනගෙන HR පැත්තට ආපු කට්ටියක් දැකලා තියෙනවා HR ඉගෙනගෙන ෆොටෝග්‍රැෆි කරන්න ගිය කට්ටියක් දැකලා තියෙනවා හරි ඉතින් ඒක ඔයගලගේ මේ කියන්නේ පර්සනල් චොයිස් එක ඔයාගේ පෞද්ගලික කැමැත්තක් ඒක කිසිම බලපෑමක් නෑ HR මැනේජර් කෙනෙක් වෙනකොට ඔයාට තව ළම ඉගෙන ගන්න ගොඩක් ඒරියස් තියෙනවා. ඔයාට ලේබල් ඕගෙන දැනගන්න ඕනේ. ඔයා සයිකොලොජි ගැන දැනගන්න එක වැදගත් වෙනවා. මොකද ඔයා තමයි ආයතනයේ සේවකයෙක් එක්ක වැඩ කරන්නේ තියෙනවා. සයිකොලොජි වලින් අපි මොනවද සාමාන්‍යයෙන් කතා කරන්නේ? මේ කොහොමද මේ පුද්ගලයාගේ හැසිරීම? එයාගේ එදිනෙදා වැඩවලට බලපාන එක. ඉතින් ඔයාට මේ සයිකොලොජි ගැන දැනුමක් තියෙන එකත් HR වලදී ගොඩක් වැදගත් වෙන එක. ඒ වගේම ඔයාට පුළුවන් නම් ඔයා HR ඩිවිෂන් එකේ ඉගෙන ගන්නත් ඔයාට accounting ගැන knowledge එකක් තියෙනවා නම් ඔයාව ගොඩක් ඒ කියන්නේ company එකට ගිහම highlight වෙනවා. ඇයි ඔයා double qualification එකක් තියෙනවා. ඔයාව HR පැත්තට කරන්න පුළුවන්කම තියෙනවා ඔයාට. අපි කියමු ඔයා finance දන්න accounting දන්නවා. ඔයාට finance division එකට කරන්න පුළුවන්. ඒත් මේ වගේ double qualification එකක් තියෙන එක සමහර තැන්වලදී company ඉස්සර වැදගත් වෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන දේ තමයි පාරිතෝෂික ගෙවීම කියන්නේ මොකක්ද පාරිතෝෂික ගෙවීම කියලා කියන්නේ ඔයා වැඩ කළා ඔයා ජොබ් එකකින් රිසයින් වෙන දවසේ අපි කම්පැනි එකක් ඔයාට ගෙවන්න ඕනේ ගන්න. එතකොට මේවට අපි කියනවා ග්‍රැටිවිටි කියලා. මේ සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වැඩ කළා කවුරු හරි කෙනෙක් ආයතනෙන් ඉවත් වෙනවා නම් මේ ග්‍රැටිවිටි එක ගෙවන්න ඕනේ වෙනවා. ඒ ගෙවන එක නීතියක්. මයික් යූස් කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒකට මම උත්තරයක් දෙන්නම්. අපේ කැම්පස් එකේ ස්ථාපනය කියන්නේ මොකක්ද? අනුස්ථාපනය කියලා කියන්නේ අලුතෙන් බදව ගන්න සේවකයව ආයතනයට ගුරු කරන එක. අපි ඊළඟට ඒක ලොකු පාඩමක් විදියට කතා කරන වෙනින්ද විශේෂයෙන් ගොඩක් විස්තර මේ වෙලාවේ කියන්න දුවින්නේ. රංග සර්. ඔව් සර්. හරි. මයික් යූස් කරන්න එක ගැන අහලා තියෙනවා. ඔයාලට මයික් යූස් කරන්න පුළුවන් පුතා. අපි ඔන්ලයින් අපි ඒගොල්ලන් රේස් හෑන්ඩ් කරලා දෙමු නේද? ඔව් සර් සිරසක් තියෙනවා මේ සුහඳ හමුවක් දානවා අපි ඊට පස්සේ දවසේ නම් මයික් යූස් කරන්න පුළුවන් සුහඳ හමුද වෙන්නේ දැන් සාමාන්‍ය මනෝවිද්‍යාව කෝස්සක එහෙම සුහඳ හමුද වෙන්නේ ගුරුවරයා එක්ක තමන් ගැන කතා කරන ප්‍රෝග්‍රෑම් එකක් එතකොට ඒකට මාතෘකා කිහිපයක් දීලා සුහඳ හමුවක් තියෙනවා ඒක ලබන සතියේ තියමු අපි ඊට පස්සේ දවසේ ඉඳන් ඔයාලට කෙලිම මයික් යූස් කරලා කතා කරන්න පුළුවන් එතකොට එතනදී එකම එක කරුණක් ගැන සැලකිලිමත් වෙන්න ඕන මොකද මයික් එක ඔන් කරා නම් කතා කරලා මයික් එක ඔෆ් කරන්න ඕන එහෙම අමතක වෙලා ගෙදර ප්‍රශ්නත් කට්ටියට අහන්න ගත්තොත් එහෙම එයාට සදාකාලිකව මයික් එක යූස් කරන්න බැරි වෙනවා පන්තියේදී ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යෙන් ඒ කారణ තියෙනවා පාරිතෝෂිකය අවුරුදු දෙක දෙකම ආරෙන් ගත්තට සාමාන්‍යයෙන් අවුරුදු පහෙන් දෙන්නේ එතකොට මොකක් හරි වැරදීමක් වෙලා හරි මෙහෙම අවුරුදු දෙකම ආරෙන් ගෙවුවත් දන්නේ සමහර විට සාමාන්‍යයෙන් අවුරුදු පහක් ඉන්නෝනේ පාරිතෝෂික ගන්න ඔයාලට ඒ ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන් ඔයාලගේ ලෝ ගන්නන සැකිය. ඔව් එක දිගට අවුරුදු පහක් වැඩ කරන්න ඕන.
හරි සර් එහෙමනම් අද අපිට ඉවර කරන්න පුළුවන් වගේ නේද? මේ කෝස් එකේ ඔක්කොමලව පාස් කරනවා නේද? ඔව් අපිට ෆේල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුවත්. නේද රහමත් සර්? ඉන්නකෙම වෙන එකකට යනවා නම් අවුරුදු පහක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා නම් පොඩි. අනිවාර්යෙන් ඇත්තටම මගේ ඩිජිටල් බ්‍රාන්ච් එකේ වුණත් ඔයාලා හැමෝම 100%ක පාස් රේට් එකකට ගෙනියන්න. ඉතින් ඔයාලත් මහන්සි වෙලා වැඩ කරන්න, අපිත් මහන්සි වෙලා වැඩ කරනවා. අපිත් රෙකෝඩින්ග්ස් දෙනක කලින් දෙන්න බලනවා. එතකොට ක්ලාසස් ඒ වෙලාවටම කරන්න බලනවා. ඔයාලට අවශ්‍ය කරන රිසෝසස් කලින් දෙන්න බලනවා. ඉතින් අපිටත් ඕන 100%ක පාස් රේට් එකක් කැම්පස් එකට පෙන්වන්න ඩිජිටල් බ්‍රාන්ච් එකේ, මගේ බ්‍රාන්ච් එකේ. එතකොට ඒ හින්ද මම ඔයාලට වඩා මේ මහන්සි වෙලා මම ඔයාලට වඩා මේ ආසාවක් තියෙන්නේ මට ඔයාලගේ බැචස් ඉවර කරන්න. ඉතින් මම මගේ 100%ම දෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ 100%ම මේක ඇතුළට දාන්න. දාලා හොඳට ඇසයින්මන්ට් එක කරලෙවන්න අනිවාර්යෙන් පස්සේ ඩිප්ලෝමා එක ඉවර කළා ඉදිරියට යන්න. දැන් ඩිජිටල් එන්වයර්න්මන්ට් පෝස්ට් එකක් දාලා ඔයාලගේ ගෲප් වලට දාලා තියෙනවා. මම මේ ප්‍රශ්න ආපහු කියවන්නම්. කළමනාකරණය යන කෙටියෙන් හඳුන්වා ව්‍යාපාර ආයතනයකට කළමනාකරණය වැදගත් වීමට හේතු සඳහන් කරන්න. මෙන්න මේක තමයි ප්‍රශ්නය. ඉතින් ඒක ලියන්න ඕන පෝස්ට් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒකට ගිහිලා ලියන්න. එතකොට ඒක රංගස බලයි ඒ වයින් තියෙන උත්තර රංගස ඒක බලලා ක්ලියර් කරලා දෙයි. එක්සෑම් එකක් කරනවා තායත් රිපීට් කරනවා. එක්සෑම් නැහැ පුතා. නැහැ. හරි. එක්සෑම් නැහැ. ඉතින් වතුන රිපීට් කරන්න. මම රෙකෝඩ් එක ඔෆ් කරනවා. එහෙනම් රෙකෝඩින් බලන ළමයි නෝට්ස් කම්ප්ලීට් කරගෙන රෙකෝඩින් කම්ප්ලීට් කරගෙන ඊළඟ ක්ලාස් එකට එන්න. ඊළඟ ක්ලාස් එක කවද තියෙන්නේ? ඊළඟ ක්ලාස් එක එක්සෑම් එක රිපීට් මොකරනොත් ඒ රිපීට් කරන්න දෙනවද? නෑ අපි එක්සෑම් එකක් තියන්නේ. පුතා අපි ඇසයින්මන්ට් එකක් දෙන්නේ. ළමයා නිකන් බය වෙලා තියෙන්නේ. ඔව්. ඊළඟ ක්ලාස් එක බ්‍රහස්පතින්දා 12 වෙනිදා රාත්‍රී 8ට. එහෙනම් රංගසටත් බොහොම ස්තුතිවන්ත වෙනවා අද ක්ලාස් එක ඉතාම ලස්සනට කරලා දුන්නාට. ඒ වගේම බොහොම ස්තුති රංගස. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක් වේවා ළමයි. සුබ රාත්‍රියක්. ඔව් ලින්ක් එක දාලා තියෙන ගෲප් එකේ. ඒකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. රෙකෝඩින් බලන ළමයි ලේට් වුණාට කමක් නැහැ. ඒ ඒ පෝස්ට් වලට කමෙන්ට් කරන්න ඕනම වෙලාවක් ගන්න පුළුවන්. සතියක් සති දෙකක් ගන්න පුළුවන්. ඒ හින්දා රෙකෝඩින් බලන ළමයි කිසිම ගැටලුවක් නැහැ. ඩිජිටල් නොමැට් එකේ තියෙන පෝස්ට් එකට කමෙන්ට් කරන්න. ක්ලාස් එකේ ඉන්න ළමයින්ටත් ගැටලුවක් නැහැ. ඔයාලට ඕන වෙලාවක කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ක්ලාස් එකේ ඉවරන ගමන් ගිහලා ටයි කමෙන්ට් එකක් දාලා යන්න. ඒක ඔයාලටත් ලෙසිනේ. මග හරින්න එපා. කරන්න තියෙන දේවල් පස්සට දාන්න එපා. ඒක ලොකු ගැටලුවක් වෙනවා. එන වැඩ කලනොදා ඉක්මනටම කරන්න බලන්න. සුබ දාත්‍යක් සුබ දවසක්. අස්සලාමු අලයිකුම්. ආයිබුවන්. වණක්කම්. තෙරුවන් සරණයි. ජේසු පීටයි.